Hi, Bhuvan. Magampura I, Corona Tattwe Pavatiyat, Adat Sudanam Dakune Tire Pitipasa, Vivida Karana Ragina, Sampradayikawa Satipata Obahamutena, Magampura Wedasatahana Arambha Karanna. ඇත්තටම අද මාගම්පුරේ දේශපාලන කාරණාවලට වඩා අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ජනතාවගේ දැවෙන ප්‍රශ්නයක් වෙලා තියෙන කොරෝනා සම්බන්ධයෙන්. මොකද මේ සියලු කාරණාවන් අද වෙනකොට ගෙතිලා තියෙන්නේ කොරෝනා එක්ක. මේ තත්ත්වය නිසා අපේ දකුණු කරයේම කොරෝනා කෙමෙන් වෙලා ගනිමින් ඉන්න අවස්ථාව අදත් පුරුදු පරිදි අපත් සමග ලලිත් චාමින්ද සහෝදරයා ඉන්නවා. ඔව් අපි ආරම්භ කරමු වැඩසටහන ලලිත්. ඇත්තටම දැන් මේ වෙනකොට විශේෂයෙන්ම දැන් දකුණු කරේ විවිධ දේශපාලනඥයන් විවිධ දේවල් කරා විවිධ අවස්ථාවලදී ගම් වතුරවලදී නායෑම්වලදී විවිධ දේවල් කරනවා. හැබැයි දැන් මේ කොරෝනා තත්ත්වයත් එක්ක මේ දේශපාලනඥයෝ ජනතාවට කලින් කොරන්ටයින් වෙනවාද කියලා වගේ ප්‍රශ්නයක් මට තියෙනවා. මොකද ලලිත ඇත්තටම අලුත්ම තත්ත්වයේ කොරෝනා තත්ත්වය කියන්නේ ඔබේ විග්‍රහය. ඇත්තටම දැනට දකුණු පළාතේ අනිත් රටේ අනිත් ප්‍රදේශවල වගේ කොරෝනා වසංගතයෙන් දකුණු පළාතේ ගිනියම් වලින් තිබෙන තත්ත්වයක් තමයි අපිට දක්නට ලැබෙන්නේ. විශේෂයෙන්ම මේ වෙන විටත් දකුණු පළාත තුළ කොරෝනා පොකුරු තැනින් තැන නිර්මාණය වෙමින් තිබෙනවා. ඒ වගේ තත්ත්වයක් ඕලලිත ඔය කොරෝනා පොකුරු ගැන කතා කරනකොට ඊයේ රාත්‍රියේ මට එක්තරා මිත්‍රයෙක් කතා කළා. දැන් එක එක පොකුරු නිර්මාණය වෙලා ගාමන්ට් පොකුරද අර පොකුර මේ පොකුර කියලා පොකුරු නිර්මාණය වෙලා දැන් බූරුව පොකුරු නිර්මාණය වෙලා ඉදිරියේදී නිර්මාණය වෙන්න තියෙන්නේ කසිප්පු පොකුරක් විතරයි කියලා තමයි ඔහු සඳහන් කළේ. එහෙම වුණොත් මේ ගමේ ගැමි සමාජයට මේ තත්ත්වය සංකේන්ද්‍රණය වුවහොත් තත්ත්වයට බරපතල වෙනවා කියලා තමයි ගොඩක් දා කියන්නේ. ඇත්තටම දැනට මේ කොවිඩ් වසංගත තත්ත්වය ඉතාමත් දරුණු ආකාරයට දකුණු පළාත් තුළත් පැතිරී යමින් තත්ත්වයක් දක්වනවා. අපිට අසන්නට ලැබුණ පසුගිය සතියේ කොවිඩ් ආසාදනය වෙච්ච අය විශේෂයෙන්ම ඔවුන්ට කොවිඩ් වෛද්‍ය ප්‍රතිකාර මධ්‍යස්ථානවල තිබෙන ඇඳන් දකුණු පළාතේ තිබෙන්නේ වෛද්‍ය ප්‍රතිකාර මධ්‍යස්ථාන 8ක ඇඳන් 1400ක ප්‍රමාණයක්. ඒ ඇඳන් 1400 පිරි ඉතිරි යෑමට ලක්වීම නිසා බොහෝ අය ඒ කොවිඩ් රෝගීන් ඔවුන්ට වෛද්‍ය ප්‍රතිකාර මධ්‍යස්ථාන නොමැතිව නිවෙස්වල කල්ගත කරන්නට සිදු වුණා. හැබැයි කෙසේ වුවත් මේ වෙන විට දකුණු පළාත් ආණ්ඩුකාරවර ආචාර්ය විඩි ගමගේ මහත්මයාගේ මැදිහත්වයෙන් අක්මීමන පින්නදුව විද්‍යාපීඨය ඇඳන් 350කින් සමන්විත ඒක නාවික හමුදාව මගින් තමයි ඒක සමදායකත්වය ලබා දීලා තිබෙන්නේ. මේ වෙනට සියලු කටයුතු සූදානම් කළ ඊයේ රාත්‍රියේ අපට දැනගන්න ලැබුණා මේ නිවෙස්වල ඉන්න රෝගීන් ඒ රෝහලට ඇතුළත් කරයි කියලා. හැබැයි තවමත් යම් කිසි පිරිසක් රෝගීන් නිවෙස්වල ඉන්න බවට අපට ආරංචි ලැබෙනවා. ඔව් ලලිත ඒත් එක්කම මේ දැන් PCR කිරීමේ කටයුතු සහ මේ අතිවිශාල පිරිසකගේ PCR කිරීම එක්ක ඔවුන්ගේ රිපෝට් ලබා ගැනීමට දින ගණනාවක් ගත වෙන තත්ත්වයක් තියෙනවා. රිපෝට් ප්‍රමාද වෙන තත්ත්වයන් තියෙනවා. ජනතාවගේ මැසිවිලි තියෙනවා. නමුත් මේ කොරෝනා වෛරසයට සමග මුහුණ දෙන වෛද්‍ය කාර්ය මණ්ඩලය සහ තාක්ෂණික කාර්ය මණ්ඩල සියලු දෙනාගේ කැපැසිටි එක නැත්නම් ධාරිතාව ඉක්මවා යමින් තියෙන තත්ත්වයක් තමයි දැන් අහන්න තියෙන්නේ ලලිත් නේද? ඔව් ඇත්තටම දකුණු පළාතේ PCR පරීක්ෂණ සිදු කරන්නේ ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ රසායන විද්‍යාගාරයේ පමණයි. ඒ කියන්නේ මුළු දකුණු පළාතේම PCR යන්ත්‍ර දෙකක් තිබෙනවා. මේ දෙකෙන් තමයි දිනකට PCR පරීක්ෂණ දහසක් විතර සිදු කරනවා. නමුත් මේ වෙනකොට 5000කගේ පමණ මේ පොලිමක් තියෙන PCR පරීක්ෂණ කරන්න. මේ තත්ත්වයත් එක්ක ඇත්තටම දැන් PCR පරීක්ෂණ දකුණු පළාතේ සෑම ප්‍රදේශයකම PCR පරීක්ෂණ එන්නේ මේකට. දකුණු පළාතේ නෙමෙයි දිවයින සමහර ප්‍රදේශවල නෙතන. මේව තත්ත්වය සැලකිල්ලටගෙනට දැනට PCR පරීක්ෂණ PCR පරීක්ෂණ සාම්පල් බාර ගැනීම ඒ රසායනාගාරයෙන් తాවකාලිකව නවතා දමලා ඒ පරීක්ෂණ නමුත් PCR පරීක්ෂණ අඩු වැඩි වශයෙන් සිදු කරන දකුණේ. ඒ පරීක්ෂණ කොළඹ ප්‍රදේශයේ රෝහල් දෙකකට මේ වෙනට යොමු කරලා තියෙන බව තමයි අපේ රෝහල් අධ්‍යක්ෂක ජීවරත්න මහත්මයා සඳහන් කරේ. ඒ වගේම හැබැයි ඔහු මේ දැනට මේ PCR පොලිම එක ගොඩ ගැහිලා තියෙන සාම්පල් 5000 අඩු කරන්න තමත්ම කඩිනම් වැඩපිළිවෙලක් ඔහු සකස් කරලා තිබෙනවා. මේ PCR පරීක්ෂණවල ධාරිතාවය වැඩි කරලා අවශ්‍ය කාර්ය මණ්ඩලය ලබා දීලා මම හිතන්නේ අපි විශේෂයෙන් සඳහන් කරන්න ඕන ගාල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක විශේෂඥ වෛද්‍ය ජීවරත්න මහත්මයා ඔහු ඒක කළමනාකරණය කරන්න දැඩි උත්සාහයක් ගන්නවා. මම කියන්නේ ඔහු ගැන අපි විශේෂයෙන් සටහනක් තැබිය යුතුයි මාගම්පුර වෙනුවෙන්. දකුණේ
බොහෝ සෞඛ්‍ය අංශ මාධ්‍යයට කතා කරන්නේ නැහැ. දැන් අපෙන් සාමාන්‍ය ජනතාව අහනවා ඕගොල්ලෝ ඇයි දකුණේ තත්ත්වෙ දෙන්නේ නැත්තේ? දකුණේ මරණ වැඩි වෙලා තියෙනවානේ. කොච්චරද මරණ සංඛ්‍යාව? ඇයි දකුණේ විතරක් දෙන්නේ නැත්තේ? අනිත් ප්‍රදේශවල ලබා දෙනවා. ඉතින් මේ තත්ත්වයත් එක්ක මාධ්‍යවේදීන් හැටියට අපිත් අසීරුවට ලක් වෙනවා. හේතුව අපිට තොරතුරු ප්‍රකාශ කරන ඇතැම් නිලධාරීන් හිටියත් අපිට ගොඩක් වෙලාවට සමස්ත ඍජු ප්‍රතිඵල ලබා ගැනීමේදී මාධ්‍ය හමුවේ ගැටලුවක් තියෙනවා. ඒ සම්බන්ධයෙන් මම හිතන්නේ ඉහළම නිලධාරීනුත් දැනුවත් කරලා තිබුණත් දකුණේ මාධ්‍යවේදීන්ට මේ තොරතුරු ලබා දීම සම්බන්ධයෙන් නම් බරපතල ගැටලුවක් තියෙනවා කියලා කියන එකත් මට කියන්න අවශ්‍යයි. ඇත්තටම මේ දකුණු පළාතේ ඒ තොරතුරු විශේෂයෙන්ම එහෙම නම් තොරතුරු ලබා දෙන්න ඕන පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකවරයා. නමුත් මේ තොරතුරු කොවිඩ් මධ්‍යස්ථානයක් පිටවල තිබුණා. නමුත් මේ මධ්‍යස්ථානයේ සංඛ්‍යාලේඛන ප්‍රමාණයක් යම්කිසි ප්‍රමාණයක් එවනවා. නමුත් ඒ සංඛ්‍යාලේඛන පිළිමදත් යම්කිසි ගැටලු තිබෙනවා වාර්තා වෙන සංඛ්‍යාලේඛන. තවත් ප්‍රශ්නයක් දැන් අද වෙනකොට අපරාධ ප්‍රදේශයේ ගම්මාන පහක් හුදෙකලාවට ලක් කරලා තියෙනවා. ප්‍රධාන හේතුව තමයි මේ ගම්මාන පහේම වාර්තාවන්නේ ගාල්ලේ කොග්ගල ආයෝජන ප්‍රවර්ධන කලාපයේ සේවිකාවන් තමයි පොසිටිව් වෙලා තියෙන්නේ. ඉතින් දැන් මේ පොසිටිව් වෙච්ච ගම්මානවල ගම්මාන හුදකලා කරනවා. නමුත් ලබන සමුදායින් නම් බොහෝ වෙලාවට නිදාසන කලාපයේ සේවා කටයුතු අඛණ්ඩව කරගෙන යනවා. දැන් මේ තත්ත්වයේ එක්ක දකුණු පළාතේ විශේෂයෙන්ම ගාල්ල දිස්ත්‍රික්කයේ බොහෝ පළාත්වල කොරෝනා ප්ලාන්ට් කරන්න ප්‍රධාන සාධකය වෙලා තියෙන්නේ අපිට නම් තේරෙන විදිහට කොග්ගල නිදාස් වෙළඳ කලාපයේ ඇතැම් කම්හල්. ඔව්, ඇත්තටම කළු දැන් ඔය ඇඟලුම් කම්මල් ගැන සඳහන් කරවට ඇඟලුම් කම්මල් බින්දා සඳහන් කරපු නිසා මට බද්දගම ප්‍රදේශයේ ඔය වගේ සිද්ධියක් වාර්තා වුණා. අපි නම සඳහන් කරන්නේ නැහැ. බද්දගම ප්‍රදේශයේ එක්තරා ඇඟලුම් කම්මලක රෝගීන් කිහිප දෙනෙක් වාර්තා වුණා. ඇඟලුම් සේවක සේවිකාවන් 17 දෙනෙක් වාර්තා වුණා. නමුත් මේ ඇඟලුම් කම්මලේ පාලන අධිකාරිය විසින් මේක මේ තොරතුරු වසන් කළා. මේක විශේෂයෙන්ම සෞඛ්‍ය බලධාරීන් දැනුවත් කරන්න ඕන. ඔවුන් PCR පුද්ගලිකව කරගෙන නමුත් මේ කම්මල වහන්නවන නිසා මේ පිළිබඳ තොරතුරු ඒ අදාළ සෞඛ්‍ය බලධාරීන් දැනුවත් කරේ නැහැ. පස්සේ කොහොම හරි මේක වටින් ගොඩින් මේ තොරතුරු ලැබුණට පස්සේ මහජන සෞඛ්‍ය පරීක්ෂවරු ඒ ඇඟලුම් කම්මලට ගිහිල්ලා තමයි මේ තොරතුරු ලබාගත්තේ. ඒක බරපතල තත්ත්වයක් මම හිතන්නේ. මොකද ඒ සේවිකාවන් ඔහුන් දන්නවා ඔහුන් පොසිටිව් වෙලා කියලා. නමුත් ඔහුන්ට නිවෙස්වල රැඳීම සිටිනා මේ වගේ මෙන්න මේ වගේ තත්ත්වයන් නිර්මාණය වෙමින් ලබනවා. ඒත් එක්කම මේ වේද ඔය කම්හල දැන් ලබන සමුදාත් වැඩ කරන්න සූදානම් ඉන්න බව තමයි අපිට ආරංචි ලැබෙන්නේ. ඔහු එහි සේවිකාව සේවක සේවිකාවන්ට සමුදා දිනේ වැඩ දෙන්න කියලා මේ වෙන විට දැනුවත් කරලා තියෙනවා. හෙට අනිද්දා දිනය තුල වෙනස් මේ තීන්දුව වෙනස් වෙද්ද නැහැ. කොහොම වුණත් මේ කම්මලින් විශාල කොරෝනා රෝගීන් ප්‍රමාණයක් ඇල්පිටිය, බද්දගම, හික්කඩුව ආදි විවිධ ප්‍රදේශවලට විතන් කළා හැරියා. ඒ වගේම පොග්ගල නිදහස් වෙළඳ කලාපයේ තත්ත්වයක් මේකමයි. මේ ප්‍රදේශවල විශාල වශයෙන් සේවක සේවිකාවන් කොරෝනා වෛරසයට ගොදුරු වෙනවා. හැබැයි මේ කම්හල් වහන්නේ අඛණ්ඩව පවත්වාගෙන යනවා. හැබැයි ගම්මානවලින් මේ තත්ත්වය මේ සේවිකාවන් ගම්වලට ගෙවල් වලට ගිහිල්ලා ගම්මානවලින් කොරෝනා රෝගීන් වාර්තා වෙනකොට ගම්මාන වහනවා. මේක තාත්වික නොවන කාරණාව සම්බන්ධයෙන් අපිට අහන්න දකුණු පළාතේ අහන්නේ කාගෙන්ද කියන ප්‍රශ්නේ මතුවලා තියෙනවා. මොකද කවුරුත් කතා කරන්නේ නැහැ මේ තත්ත්වය. ඇත්තටම මේ දකුණු පළාතේ ඇත්තටම මේ ගැන සඳහන් කරන්න ඕන මේ සෞඛ්‍ය බලධාරීන් ගැන, ඇතම් සෞඛ්‍ය බලධාරීන් ගැන පොදු වෙනවා අපි සියලු දෙනා ගැනම නේ සඳහන් කරන. ඔවුන් කැමති නැහැ මේ රෝහල් කොරෝනා රෝගීන් පිරී යනවට. ඒව වාර්තා කරනකොට මේ දකුණේ ඉන්න ඉහළ සෞඛ්‍ය බලධාරීන් කැමති නැහුන් ඒවා මුනිවත රකින්නවා. ඒ තොරතුරු මේ ජනතාව දැනගන්නවට ඒක ඔවුන්ගේ අකමැත්ත තියෙනවා විශේෂයෙන්ම. අන්න ඒ වගේ තත්ත්වයක් තමයි නිර්මාණය වෙමින් තිබෙන. ඇත්තට ඔබ අර මම කලින් සඳහන් කරපු වගේ දැන් මේ කොවිඩ් රැල්ල පටන් අරගෙන අවුරුදු එකමාරකටත් වැඩි දකුණු පළාතේ අනිත් රෝහල් වලටත් PCR පරීක්ෂණ ආරම්භ කරන්න තුනේ. මේ PCR මාතර විශේෂයෙන් හම්බන්තොට වගේ ඒ සැලසුම් කළා. මේකට ඉදිරියේදී මේ වගේ තත්ත්වයක් ආවොත් ඒකට මුහුණ දෙන්න සූදානම් වෙලා තුනද දකුණේ ප්‍රබල සෞඛ්‍ය බලධාරීන්. නමුත් ඔහු ඒව ගැන සැලකිලිමත් වුනේ නැහැ. ඒ ගැන සැලසුම් හැදුවේ නැහැ. විවේචනය එන්නේ දේශපාලන අධිකාරියට. මේ දේශපාලන අධිකාරිය කළේ නැහැ කියලා. හැබැයි දේශපාලන අධිකාරියට මේ අනතුර දැනුවත් කළා. ඒ සඳහා අවශ්‍ය පාසුකම් ගොඩනගා ගැනීමේ ක්‍රියාවලියේ කාර්යදරයන් විය යුත්තේ සෞඛ්‍ය බලධාරීන්. නමුත් සෞඛ්‍ය බලධාරීන් කිසිු සැලැස්මක්, මොකද කරාපිටියේ රෝහල විතර ඔවුන් දැනගන්න ඔවුන්ට කරන්න තිබුණා. මේක මාත්‍ර සහ හම්බන්තොට මේ PCR පරීක්ෂණ තව යාන්ත්‍ර ගෙනල්ලා මේක වැඩි කළා. මේක ඒ අවශ්‍ය පහසුකම් ලබා ගන්න දේශපාලන අධිකාරිය දැනුවත් කිරීමක් කරන්න. නමුත් එහෙම කරපු බවක් අපට පේන්නේ නැහැ. ඒක තමයි මේ PCR මෙච්චෙක් පොලිමක් නිර්මාණය වෙලා තිබෙන්නේ. මාගම්පුරේ ඉඳන් අපි සෞඛ්‍ය බලධාරීන්ට විශේෂයෙන්ම අනෙක් පළාත්වල නිර්රාජව නිවැරදිව තොරතුරු වෙද්දී දකුණේ තොරතුරු හංගන්න හදනවා නම් කවුරු හරි
අපි ඒ අයට කියන්න කැමති මේ ප්‍රශ්නේ කුලයකින් වහලා තියාගෙන ඉන්න බෑ මේක රෝගියක් පිළිබඳ ප්‍රශ්නයක් ඒ නිසා කරුණා කරලා දකුණු පළාතේ ඇත්ත තත්ත්වය අනාවරණය කරන්න රටට කියන්න අපිට ඉඩ දෙන්න අපිට සහය දෙන්න කියලා අපි අදාළ බලධාරීන්ගෙන් රුහුණු මාගම්පුරේ ඉඳන් ඉල්ලා සිටිනවා ඒ වගේම කළෝ දැන් මේ වෙනකොට ගාල්ල දිස්ත්‍රික්කේ කොරෝනා රැල්ල පළමු රැල්ල ආරම්භයේ සිට මේ දක්වා කාලය තුළ කොවිඩ් 54 දිනක් අද දහවල් 12 වෙනකොට අපි මේ කතා කරන්නේ සෙනසුරාදා අද දහවල් 12 වෙනකොට පළමු රැල්ල ඉඳලා කොවිඩ් මරණ 54ක් වාර්තා වෙලා තිබෙනවා. ඇත්තටම මේ 54න් 22ක්ම වාර්තා වෙන්නේ අප්‍රේල් මාසේ 25 වෙනි දින සිට මැයි මාසේ අද ඒ කියන්නේ අද දින දක්වා. එතකොට මේ 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 කොවිඩ් ආසාදනය වෙච්ච මලසිරුරු වලින් 21ක්ම ඍජුවම කොවිඩ් නියුමෝනියා සංකූල තත්ත්වය කියලා පශ්චාත් මරණ පරීක්ෂණවලදී අනාවරණය. එතකොට මේක ඍජුවම කොවිඩ් නිසා තමයි මේ අය මෙහෙ කියලා තියෙන මේ 22ක් 21ක්. මේ කියන්නේ මේ අප්‍රේල් 25 අවුරුදු අලුත් අවුරුදු වෙන පස්සේ මේ ගිය විශාල ප්‍රමාණයක් දවසකට දැන් පසුගිය දිනක කරාපිටිය රෝහලේ 7 දෙනෙක් අද දෙන්නෙක් මිය ගිහිල්ලා තිනවා. ඉතින් මේක මිය යන ප්‍රමාණය දවසකට 3-4ක් ඒ මලසිරුරු PCR පරීක්ෂණ කරාම කොහොමද? පොඩි පැහැදිලි කිරීමකුත් කළ යුතු තියෙනවා. මොකද කරාපිටිය රෝහලට සීරු ප්‍රදේශවලින් රෝගීන් රැගෙන ගාල්ල දිස්ත්‍රික්කෙම ගාල්ල වැඩි හරියක් ගාල්ල දිස්ත්‍රික්කෙම අද මිය ගිය දෙදෙනාගේ කැයි අම්බර ප්‍රදේශේ ඒ වගේ විවිධ ප්‍රදේශවලින් ගෙනෙන රෝගීන්ුත් මේ අතරේ ඉන්නවා. මේක වැරදි විදිහට අර්ථ විග්‍රහ කරගන්න එපා. ගාල්ලේ රෝගීන්, ගාල්ල නගරයේ සහ එයාසිත ප්‍රදේශයේ රෝගීන් සීරු දෙනාම කියලා මේ නමුත් කරාපිටිය රෝලේ විශාල මරණ සංඛ්‍යාවක් වාර්තා වෙන එක නිවැරදි නේ ලලි. ඔව්. ඒ වගේම ලලි තව දෙයක් කතා කරන්න ඕන කරාපිටිය රෝල ගැන කතා කරා අපේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දකුණේ බොහෝ දිනාගේ ආදරේ දිනාගත්ත පූජ්‍ය බද්දේගම සමිත නාහිමියන් කොරෝනා ආසාදනය වීමෙන් කරාපිටිය රෝලේ ප්‍රතිකාර ලබනවා. මම හිතන්නේ ඔබ දැන් මොහොතකට පෙරත් උන්වහන්සේගේ පෞද්ගලික ලේකම් සමන්සී ලියනගේ මහත්මයාට කතා කරලා උන්වහන්සේගේ සුව දුක් විමසවලලු. ඔව් ඇත්තටම දැන් මේ සමාජ මාධ්‍ය ජාලය හරහා ඉතාම අපේ සමිත හාමුදුරුවන්ගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ නොවකුත් ආරංචි පැතිර ගිල තුනා විශේෂම ජනතාවත් අපෙන් ප්‍රශ්න කරා ගොඩක් අය මේ මොකද්ද හාමුදුරුවන්ගේ තත්ත්වය පිළිබඳ. එහෙම දැන් හාමුදුරුවෝ ඉතාමත්ම කොවිඩ් 36 වාට්ටුවේ හොඳ සෞඛ්‍ය තත්ත්වයෙන් පසු වෙනවා. විශේෂම අපි බද්දේගම සමිත හිමියන් ගැන සඳහන් කරන්න ඕන ඇත්තටම උන්වහන්සේ පළමුණු කොරෝනා රැල්ල ආරම්භයේ සිට ජනතාවගේ කොරෝනා රෝගයට ගොදුරු වෙච්ච ජනතාව ගැන නිරන්තරයෙන් සොයා බලමින් විශේෂයෙන්ම ඒ ජනතාවට දුරකථන ඇමතුම් දෙමින් ඔහුගේ මානසික තත්ත්වය වර්ධනය කරන්න කටයුතු කරා. ඒ වගේම ඔහුන්ට තමන්ට හැකි පමණින් ඔහුගේ නිවෙස්වල නිරෝධායනය වෙන ප්‍රදේශයේ පුද්ගලයන්ගේ නිවෙස්වලට ගිහිල්ලා අවශ්‍ය උදව් උපකාර කරා. තමන්ගේ දායක හිතවතුන්ගේ ඒ කොරෝනා අවදානම තිබුණත් උන්වහන්සේ සෞඛ්‍ය මාර්ග උපදේශ අනුව ඒ ආගමික කටයුතු වලට සහභාගී වුණා. ඒ වගේ මං හිතන්නේ උන්වහන්සේ මේ කොරෝනා සමයේ විශාල සේවාවක් තමන්ගේ දායක පින්වතුන් වෙනුවෙන් ඉෂ්ට කරා. නමුත් අවසානයේ උන්වහන්සේටත් කොරෝනා වසංගතයට ගොදුරු වෙන සිදු වුණා. ලලිත ඊයේ දිනේ උන්වහන්සේට ශ්වසනාධාර ලබා දීලා තිබුණා. නමුත් දැන් අද වෙන විට උන්වහන්සේගේ තත්ත්වය සාමාන්‍ය අතට හැරිමින් පවතින බව තමයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කරන්නේ. ඉතින් ඒත් එක්කම උන්වහන්සේට ඉක්මන් සුවය ලැබේවා කියලා රුහුණු මාගම්පුරේ ඉඳගෙන අපි හෘදයාංගම මේ අවස්ථාවේ ප්‍රාර්ථනා කරන්න කැමති. ලලිත ඊත් එක්කම මේ වර්තමාන තත්ත්වයන් එක්ක කතා කරනකොට ඊයේ පෙරේදා කොරෝනා තත්ත්වයන් එක්ක රසකතා බුරු පිටියක් එහෙමත් හමුණා නේද? කොරෝනා හුදකලා කරන ප්‍රදේශයක කසිපු පෙරලා වුණා. ඔව් දැන් ඇත්තටම මේ කොරෝනාවත් එක්ක මිනිස්සු අර කොයිතරම් දැනුවත් කරත් යක්කලපොළ ප්‍රදේශයේ කොරෝනා නිරෝධායන නීති රීති උල්ලංඝනය කළා එහෙම බූරුව ගැසීම් ඒ කටයුතු සිදුනවා. ඒ විතරක් නෙවෙයි මේ පසුගිය දවසක සංචරණය සීමා කොට ඇති ඉඹුලගොඩ රත්ගම සෞඛ්‍ය වැළඳාරි කොට්ටාෂේ නීති විරෝධීව මත්පැන් ජාවාරම් කිරීමේ සිද්ධියක් වාර්තා වෙලා ඒ වැටලීමක් සිදු කර අර නමුත් ජනතාව මේ ඒ වගේ තත්ත්වයක් තිබුණත් ඇතමුන් කොසේවත් අති බහුතරයක් මේ වෙනකොට අපිට දක්නට ලැබෙනවා මාස්ක් පාවිච්චි කරන මුඛාවරණ පාවිච්චි කළා ඒ සෞඛ්‍ය නිරෝධායන නීති රීති අනුගමනය කරනවා. නමුත් සුළු පිරිසක් තව මේව ගණන් ගන්න නැහැ. මේකේ තියෙන භයානකකම පිළිබඳ මං හිතන්නේ උන්ට අවබෝධයක් නැතුව ඇති. ඒ වගේම දැන් ජනතාවත් බොහෝ දුරට නිවෙස් වලට තමයි ඉන්නේ. සංචරණය බොහෝ දුරට සීමා කරනවා. කළ දෙන විශේෂ ගාල්ල වගේ නගර ඒ වගේ මාතර හම්බන්තොට වගේ නගර
වෙනද වගේ නෙමෙයි ජන ශූන්‍ය නගර බවට පත්ව වෙමින් තිබෙනවා මේ වගේ තත්ත්වයක් තමයි අපට දක්නට ලැබෙන්නේ ලලිතා ඒත් එකම ඊගෙන කතා කරනකොට පසුගිය සතියේ දකුණු පළාත ආණ්ඩුකාරවරයා හම්බ වෙන්න ගියා දකුණු පළාතේ ව්‍යාපාරික ප්‍රජාව ඒකට එකතු වෙලා හිටියා ගාල්ල වාණිජ වෙළඳහා කර්මාන්ත මණ්ඩලයේ සභාපතිවරයා ඇතුළු නිලධාරී කණ්ඩායම ඒ වගේම මාතර හම්බන්තොට වාණිජ මණ්ඩලවල නිලධාරීන් හා කණ්ඩායමක් තමයි ආණ්ඩුකාරවරයා හමුුනේ මේ අවස්ථාවේ ආණ්ඩුකාරවරයා හම්බ වෙච්ච අවස්ථාවේ කරපු සාකච්ඡාවකදී ආණ්ඩුකාරවරයා සඳහන් කළා ඔයගොල්ලන්ට බලකිරීමක් නැහැ නමුත් කොරෝනා අවස්ථාවේ මේක මර්ධනය කරගන්න නම් ගාල්ලේ වෙළඳසැල් මාතර වෙළඳසැල් ටික වහලා දෙසතියකට වහලා කටයුතු කරන්න පුළුවන් නම් ඔයගොල්ලෝ වාණිජ සංගම් වෙළඳ සංගම් ඇතුළේ ක්‍රියාත්මක වෙලා ඒක මේ කොරෝනා මර්ධනය කරන්න ලොකු හයියක් වෙයි කියලා නම් මේ අනුව මාධ්‍ය අමුවක් ඇඳවුවා ගාල්ල වාණිජ මණ්ඩල ශ්‍රවණාගාරයේදී ඒකට ගාල්ල වාණිජ මණ්ඩලයේ සභාපති විපුල ජයරත්න ඒ වගේම නියෝජ්‍ය සභාපති හේමන්ත ගමගේ ඒ වගේම තවත් නිලධාරීන් කණ්ඩායමක් ඒ අවස්ථාවට එකතු වෙලා හිටියා ඒ අවස්ථාවේදී ඔවුන් සඳහන් කළ සිටියා මේ මාස 11 වෙනිදා උදෑසන සිට දින 14ක කාලයකට ගාල්ලේ විලඳසැල් වසා දැමීමට මාතර ඔවුන් තීරණය කළ බව ඒ වගේම මාතර හම්බන්තොට අය සමගත් සාකච්ඡා කරමින් පවත්වනවා ඒ වගේම රටපුරාම වාණිජ සංගම් සමග සාකච්ඡා කළා රටේම විලඳසැල් නගරවල වසා දැමීමේ ක්‍රියාවලියකට යන ක්‍රියාන්විතයක් ආරම්භ කිරීම ගාල්ල වාණිජ මණ්ඩලය මගින් ආරම්භ කළා තිබුණා. මම හිතන්නේ ඒක ලංකාවේ පළමු වරට මම හිතන්නේ ඉතාමත්ම හොඳ ක්‍රියාවක් හොඳ ආදර්ශයක් ගාල්ලේ වාණිජ මණ්ඩලයෙන් ලබා දීලා තිබෙන්නේ. ඇත්තටම වුණ නැ බොහොම අපි දැක්කා වුණ නැ බොහොම මේ ගැන දැඩි උනන්දුවෙන් කටයුතු කළේ ආණ්ඩුකාරවරයාගේ ඉල්ලීමත් සමග ඔවුන් ඉතාම උනන්දුවෙන් මේ වෙළඳසැල් වසා දැමීම ආණ්ඩුකාරයාට ඔවුන්ගේ ආණ්ඩුකාරයාගේ ඉල්ලීමට ගාල්ල දිස්ත්‍රික් වාණිජ මණ්ඩලය මගින් හොඳ ප්‍රතිචාරයක් දක්වලා තිබෙනවා. හොඳ ප්‍රතිචාරයක් දක්වලා තිබිලා ඔවුන් ඒ සඳහා සංවිධාන කටයුතු වෙමින් තියෙන ආකාරයක් දන්නවා අද පෙරවරුවෙත් මට දුරකථන හැමතුමක් දුන්නා නියෝජ්‍ය සභාපතිවරයා වාණිජ මණ්ඩලයේ එතුමා සඳහන් කර සිටියෙත් මේ ක්‍රියාවලිය කරගෙන යා යුතුයි ඒක මේ අවස්ථාවේ මේ කොරෝනා වසංගතයේ වැතිර යාම වැළැක්වීමට ඔවුන්ට දිය හැකි සහයෝගය මේකයි කියලා ඒත් එක්කම ලලිත අපේ මාධ්‍යවේදී සගයන් දෙදෙනෙකුත් පසුගිය දවස්වල මේ කොරෝනා තත්ත්වයට පොඩි අසීරුවකට ලක් වුණා එක් අයෙක් තමයි ජාතික රූපවාහිනී මාධ්‍යවේදී ලසන්ත සමීර මහත්මයා ඔහුගේ ඔහු නිරෝධායනයට ලක් කළ තියෙනවා ඔහු තවමත් සිටින්නේ නිරෝධායනයේ වෙමින් ඒ වගේම සුමතිපාල දියගහගේ දකුණු පළාතේ සිටින ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියා දකුණු පළාතේ සිටින ඔහු උදකලා ඔහුගේ පදිංචි ප්‍රදේශයේ උදකලා ප්‍රදේශයක් බවට පත් කරලා තියෙනවා ඒ වගේම ඔහුගේ සහෝදරා සුගතපාල දියගහගේ මහත්මයාත් රැඳී සිටින මේ ප්‍රදේශයේ උන් දෙදෙනාත් උදකලා ප්‍රදේශයකට ඔවුන්ගේ ප්‍රදේශ නම් කරලා තියෙනවා දැන් ගාල් නගර සභාවේ සෞඛ්‍ය බලධාරීන් සහ නගර සභාවේ බලධාරීන් අතර දේශපාලන අධිකාරිය අතර ලොකු කබෑදීමක් තියෙනවා. ලලිත මේ තත්ත්වයට වෛද්‍යවරු සහ නියෝජන වෛද්‍ය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා සහ නියෝජන නගරාධිපතිවරයා අතර ඇති වෙන ප්‍රශ්නයක් තමයි මේකට පසුබිම්න්නේ අපි ටීවී රුහුණෙන් මේ සම්බන්ධයෙන් කලින් දිගින් දිගටම වාර්තා කරනු ලැබුවා. නමුත් දැන් තත්ත්වය වෙනස්. ඔය ඇත්තටම දැනට මේක දැන් මේක වෙලා තිබෙන්නේ මුළු නගර සභාවම නගර සභාවේ දේශපාලන අධිකාරිය සහ වෛද්‍යවරුන් අතර තිබෙන මත ගැටුමක් බවට නිර්මාණය වෙලා තිබෙනවා. මුලදීම ඇත්තටම මේ නියෝජ්‍ය නගරාධිපති පවුස් න්‍යාස් මහත්ය අතර ඇතිවෙච්ච බැනවැදීම සම්බන්ධයෙන් ඇතිවෙච්ච ඔහු වෛද්‍යවරයෙකුට බැනවැදීම සම්බන්ධයෙන් තමයි මේක තත්ත්වය ඇති වුණේ. මේ තත්ත්වයත් සමග දැනට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය ගාල්ල මහනගර සභාව යටතේ පවතින සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය ඉවත් කළා. වෙනත් තැනක දැනට ස්ථාපිත කළ තියෙන ගාල්ල හරාපිටිය ප්‍රදේශයේ ඒ තුල මම හිතන්නේ ලොකු මත ගැටුමක් මේ වෙනකොට නිර්මාණය වෙලා තිබෙන මොකද ගාල්ල නගර සභාවට තිබෙන දිගු ඉතිහාසයක් මම හිතන්නේ වසර 150කටත් වැඩි ඒ වසර 150ක කාලය තුල සෞඛ්‍යංශ නගර සභාවේ අනසක යටතේ තමයි පැවතුනේ නමුත් මේ ගාල්ල නගරාධිපතිතුමා නියෝජ්‍ය නගරාධිපතිතුමා ඇතුළු ඒ ජනතා නියෝජ්‍ය කිසිවක් මේ ගාල්ල නගර සභාවෙන් සෞඛ්‍යංශය ඉවත් කරලා වෙනත් ස්ථානයක ස්ථාපිත කරනවට උන්ගේ වැඩි කැමැත් නැහැ. උන් ඒකට දැඩි විරෝධයක් තමයි දක්වන්නේ. වෛද්‍යවරයෙක් බඳවා ගැනීම සඳහා සූදානමක් තිබුණා. උන් ටෙන්ඩරයක් ඒ සඳහා ටෙන්ඩර් නිවේදනයක් නිකුත් කළා තිබුණා. ඔව්. ඇත්තටම මේ අතරේ සෞඛ්‍ය අධ්‍යක්ෂක ජෙනරාල්වරයා ලිඛිතව දැනුම් දෙනවා. දැනට නගර සභාවේ යටතේ ඉන්න මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු, පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු, පෞල් සෞඛ්‍ය සේවා නිලධාරීන් අන්නේ දැන් මේ කාර්ය මණ්ඩලය
අර අලුතෙන් පටන් ගත්ත සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාෂයට අනුයුත් කරන්න කියලා. ඒක කියන්නේ සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා ලිඛිතව ඒක අනුමැතිය ලබා දීලා තිබුණා ගාල්ල සභා නගර සභාවේ ඉවත් කළා නව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාෂයක් පිහිටවන්න කියලා. හැබැයි දැනට ඒකේ බරපතල තත්ත්වය තිබෙන්නේ වෛද්‍යවරු දෙන්න විතරයි ඒ කාර්ය මණ්ඩලයේ ඉන්නේ. නමුත් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු, පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු, කන්‍යා සොහිරියෝ, ඒ වගේම මහජන සෞ අපි කලින් සඳහන් කරපු වගේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් මේ ඔවුන් කැමති නැහැ යන්න මේ තත්ත්වය හින්දා මේකෙන් මේ කඹ ඇදීම හින්දා මේ ප්‍රශ්නේ ගාල්ල ජනතාව තමයි පීඩාවට ලක් වෙන්නේ. ජනගහනේ ලක්ෂයක් විතර ඉන්නවා. සෞඛ්‍ය අංශයෙන් ලොකු බරපතල ගැටලුවක් ලක් වෙලා තියෙනවා. PCR පරීක්ෂණ PCR පරීක්ෂණ කරන්න බැරි වෙලා තිබෙනවා. නමුත් මේ දෙපිරිස අතර මේක සාමදානෙ මේක විසඳගන්න නැති හින්දා මේ කොවිඩ් වසංගතය දැන් කළු අපිට කියන්න ඕන මේ වෙනද ගාල්ල මහනගර සභා පහුගිය අපි පළවෙනි කොරෝනා රැල්ල දෙවෙනි කොරෝනා රැල්ල ගාල්ල නගර සභා බල ප්‍රදේශයේ තමයි විශාල වශයෙන්ම කොරෝනා රෝගීන් වාර්තා වුණේ. වෛද්‍යවරු ආවා ඊළඟට කොරෝනා රෝගීන් වාර්තා වෙනවා. PHI මහතුරු වේගෙන් අහි මෙහි යනවා. වුණ හරිම කඩිසර වැඩ කළා. ඒ වගේම PCR පරීක්ෂණ නගරේ වේගවත් වුණා. මේ සියලු කාරණා ගාල්ල නගරේ කොරෝනා තත්ත්වය මුල් දෙවෙනි රැල්ල අවස්ථාවේ සිද්ධ වුණා. හැබැයි දැන් මොකක්ද ගාල්ල නගරේ ඇත්තටම දැන් එහෙම කොරෝනා රෝගෙන් අපිට වැඩි විශාල වශයෙන් වාර. ඉතින් කොරෝනා රෝගෙන් වාර්තා වෙන PCR පරීක්ෂණ කරන්න ඕන. එතකොට මේ කොරෝනා රෝගෙන් නිරෝධානය කරන මහජන සෞඛ්‍ය පරීක්ෂවරුන් අත්‍යවශ්‍යයි. එතකොට ඔවුන් මේකට ඇත්තටම මේ වෙනම ඔවුන් සම්බන්ධ වෙන්න කැමති. නමුත් ඔවුන් මහජන සෞඛ්‍ය පරීක්ෂවරු පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීන් අර අලුතෙන් ආරම්භ කරපු සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට ඔවුන් එන්න කැමති නැහැ නගර සභාවෙන් ඉවත් වෙලා. නමුත් නගර සභාවේ බලධාරීන් ඔවුන්ට යන්න දෙන්නේ නැහැ. ඔවුන් මේ තත්ත්වය තුළ ගාල්ලේ නගරවැසියන් තමයි දැඩි පීඩාවට ලක් වෙලා තියෙන්නේ. ඇත්තටම මේමයි අපිට මේ මාගම්පුරේ නම් ලලිත් විශේෂයෙන්ම අපිට කියන්න තියෙන එක කාරණාවයි. මේ වෛද්‍යවරුන්ගේ හරි සෞඛ්‍ය නිලධාරීන්ගේ දේශපාලන අධිකාරියේ නගර සභාවේ අයගේ ප්‍රශ්නේ ඒ කට්ටිය බේරගත්තට මේ අපි ඉන්නේ කොරෝනා අර්බුදය හමුවේ ඉතාම භයානක තැනක. ඒ නිසා සියලු දෙනා එකට එකතු වෙලා කොරෝනා මර්ධනය කරන්න අවශ්‍ය කටයුතු කරන්න කියලා ඉතාලම ගෞරවයෙන් අපි දෙපාර්ශ්වෙම ඉල්ලනවා. ඊට පස්සේ ඕගොල්ලෝ ඕනනම් ඕගොල්ලෝ රණ්ඩු වෙන්න ඕනනම් ඊට පස්සේ කොරෝනා අවසන් වුණායින් පස්සේ ඕන රණ්ඩුවක් බේරගත්තට අපිට ප්‍රශ්නයක් නැහැ නේද? හැබැයි කළු මේකට දකුණු පළාත් ආණ්ඩුකාරවර ආචාර්ය විනී ගමගේ මහත්තයා මැදිහත් වුණා. ඔහු දැඩි උත්සාහයක් ගත්ත මේ දෙපාර්ශ්වය ගැඳලා සමාදාන කළා, කනගාටුව ප්‍රකාශ කළා. ඔහු මං හිතන්නේ ලොකු උත්සාහයක් කරා මේ දෙපාර්ශ්ව. නමුත් මේ දෙපාර්ශ්වෙම මස්රාත්තලම තමයි ඉල්ලන්නේ. මේ දෙපාර්ශ්වෙම එකඟ වෙන්නේ නැහැ මේක සමාදාන වෙන්න. ඔවුන් විවිධ තර්ක ඉදිරිපත් කළ දෙපාර්ශ්වෙම දැන් මේක බරපතල ගැටලුවක් බවට පත් වෙලා තියෙනවා. මං හිතන්නේ ආණ්ඩුකාරයවරයා දරපු උත්සාහය අසාර්ථක වුණා මේ වැඩපිළිවෙලේදී. හැබැයි මේ තත්ත්වයේ තවදුරටත් යාම නම් ප්‍රදේශයක් හැටියට නගරයක් හැටියට ඉතාම බරපතල තත්ත්වයක් කියලා කියන එක අපි මාගම්පුරේ ඉඳන් අවධාරණය කරන්න කැමති. ලලිත් මේ ඒකත් එක්කම තවත් මොනාරි ඔබට කියන්න තියෙනවද ඒ සම්බන්ධයෙන්? ඇත්තටම මේ මං හිතන්නේ දැනට මේක සෞඛ්‍ය අපේ මම මේ පිළිබඳව විමසීමක් කරේදී අපේ නගරාධිපතිතුමා සඳහන් කරේ ප්‍රියන්ත සහබන්දු නගරාධිපතිතුමා ඔවුන් මේ සෞඛ්‍ය අධ්‍යක්ෂක ජෙනරාල්වරයා අයපු ලිමියට ඔවුන් එකඟතාවය පළ කරන්නේ. ඔවුන් ඒකට දැඩි අප්‍රසාදය පළ කළ තියෙනවා. ඔවුන් කැමති නැහැ. ඒ කියන්නේ මොකද ඒ සෞඛ්‍ය කාර්ය මණ්ඩලය නිදහස් කරන්න නියෝජ්‍ය නගරාධිපති මේ සිද්ධියට නියෝජ්‍ය නගරාධිපතිතුමා පෞසල් න්‍යාස මහත්තය සඳහන් කරේ ඔවුන් අධිකරණ ඉදිරියට ගිහිල්ලා මේ නගර සභා ආඥා පනත යටතේ ඒ නගර සභාවට තමයි බලතල පැවරිලා තිබෙන්නේ. ඒ බලතල අනුව අධිකරණයට ගිහිල්ලා අපි මේක බේර ගන්නම් කියලා. ඔය වගේම මේ රජ වෛද්‍ය නිලධාරී සංගමේ කරාපිටිය ශාඛා ගාල්ල දිස්ත්‍රික්කයේ සහකාර ලේකම් වෛද්‍ය මන්දුල සොයිසා. හැබැයි ඔහුනුත් කිව්ව මේ අපිත් මේව මේ ආවට ගියාවට කරන්නේ නැහැ. අපිත් මේ නගර සභා ආඥාපනත හොඳින් අධ්‍යයනය කරලා තමයි නීතිඥයෝ ගැනලා අධ්‍යයනය කරලා තමයි අපි මේ තීන්දුව ගත්තේ. ඌ කියන්නේ මේ බලතල තියෙන මේව කරන්න සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්වරයාට කියන නමුත් නගර සභාව ඒ නගරාධිතුමා ඇතුළු නියෝජ්‍ය නගරාධිතුමා කියන්නේ වෙනත් මතයක් දරන්නේ. අපි බලමු ඉදිරියේදී මේ ගැටලුව ජනතාවට හිතසුව පිණිස කොයි ආකාරයෙන් විසඳේවිද කියලා. ලලිත ඒත් එකම මේ කොරෝනා තත්ත්වයත් එක්ක කොරෝනා අවදානම නිර්මාණය වෙනවත් එක්ක විවිධ ජාවාරමුත් මීට පසුබිම්ම නිර්මාණය වෙමින් තියෙනවා. පැණි, ටැබ්ලට්ස් සහ විවිධ දේවල් නිර්මාණය වෙනවා. ඒ නිර්මාණය වෙන දේවල් විශාල මිලකට අලෙවි වෙනවා. ජනතාව මම හිතන්නේ මේ කොරෝනා එකෙන් අර බඩවඩා ගන්න ඒ වගේ තත්ත්වයක් තමයි අපිට දක්නට එන්නේ. මේ කොරෝනා සමයේනේ එක එක දේශීය වශයෙන් නොයෙකුත් ඖෂධ නිෂ්පාදනය වෙන ආයතන ලලිත දකුණු පළාතේ එක්තරා පැණියක් සංචරණය වෙනවා මේ දිනවල.
ඒ පැණි එක බෝතලයක් රුපියල් 2500ක් එක් රෝගියෙක් මං හිතන්නේ එයින් බෝතල් තුනක්වත් අවශ්‍යයි. ඉතින් ඒ තත්ත්වයක 7500ක් යනවා ඒ රෝගියෙක් වෙනුවෙන්. මේ 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 මේවා මේ ජාවා මණ්ඩා ඒකේ මේ ගුණාත්මක භාවයක් තියෙනවා නම් ඒ ප්‍රමිතිය පිළිබඳව කතා කරලා රාජ්‍ය මට්ටමේ වැඩ පිළිලක් යන්න ඕනේ. හැබැයි එසේ නොවි පිටත මේ විදිහට විවිධ දේවල් අධික මිලට අලෙවි කරන්න ඉඩ දීම පිළිබඳව නම් එකඟ වෙන්න පුළුවන්ද කියන ප්‍රශ්න. දැන් හැතරම කල ওই ධම්මික පැණිය. දැන් ධම්මික පැණිය ෆේල් වෙලානේ තිබෙන්නේ. ওই ධම්මික පැණිය තාපු දවසර මහා අපේ රටේ ඉන්න දේශපාලඥයෝත් ඒව පානය කරානේ මේ ධම්මික පැණිය. නමුත් ධම්මික පැණිය ඒක ඒ පිළිඳ පරීක්ෂා කරන්නපත් කළා ඒක අසමත් කියලා දිනවා. අන්න ඒ වගේ දැන් මේ ඊයේ පෙරේද වාර තුනා ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ වෛද්‍යවරයෙකු විසින් සකස් කරපු අතිරේක ආහාරය අපේ. ඔහු බොහොම ප්‍රවේශම් වෙලා තිනවා මේක කොවිඩ් රෝගීන් වසන් කොවිඩ් රෝගීන් වෙනුවෙන් කියලා කියන. ඔහු මං හිතන්නේ ඒක ඊටම සූක්ෂම ලෙස මගහැරලා දැන් මේක උන්ගේ ලේබල් වල සඳහන් කරන්නේ උණ කෑස්ස හෙම්බිරිස්සාව ඉසරදය කියලා ප්‍රතිශක්තිකරණය වර්ධනය කිරීම සඳහා මේ කොවිඩ් එකක් සම්බන්ධ කරගන්නේ නැතුව ප්‍රතිශක්තිකරණය වර්ධනය කිරීම සඳහා තමයි මේ ඒ කියන්නේ දේශීය ඖෂධ කොත්තමල්ලි ඉඟුරු සුදු ලුණු වදකහ අන්න ඒ වගේ ඖෂධ වර්ග හතක්ද කොහෙද ටැබ්ලට් එකක් නිෂ්පාදනය කරලා තියෙනවා. මේකත් මේ දවස්වල වෙනද පොලේ අලව වෙනවා. හැබැයි ඒ ටැබ්ලට් එකත් ඒ කියන්නේ කුප්පියක් කරල් 12 රුපියල් 3750ක් වෙනවා. තාමත් අධික මිලකට තමයි. හැබැයි මේ ජනතාව මේවට වශී වෙලා තියෙන්නේ. මොකද ජනතාව බලන්නේ කොහෙන් හරි දියගිලිච්ච මිනිහට අර පිදුරු බහැත්තෙල් වෙන්නේ. අන්න ඒ වගේ තත්ත්වයක් ජනතාව මේ වෙලාවේ මොකක් තුන්නත් කොරෝනා කියලා වුන් පිළිගන්න තත්ත්වයක් තමයි තියෙන්නේ. ඇත්තරම මේ දැන් ওই අපේ කරාපිටි රෝහලේ වෛද්‍යවර අපි නම සොයා ගැනීම මගේ කරන්න ඕන. එහෙම කරනව නම් නම සොයා ගැනීම කරනව නම් මේ අවස්ථාවේ ඒ ගැන කිසි විවාදයක් නැහැ. ඒ ගැන තර්කයක් නැහැ. හැබැයි ඒක ප්‍රමිතියනුව සිදු කරන්න ඕන. පර්යේෂණ පත්‍රිකාවක් ඉදිරිපත් කළා. ඒකෙන් සායනික පරීක්ෂණයක් කළා. විශේෂයෙන්ම ඖෂධ සභාවේ අවශ්‍යය අරගෙන අන්න ඒ විදිහට කරලා කරොත් තමයි මේක මං හිතන්නේ ජනතාවට ප්‍රයෝජනවත් වෙන්නේ. කොහොම හරි මේ කරාපිටිය නම සම්බන්ධ කිරීම පිළිබඳව කරාපිටිය ශික්ෂණ රෝහලේ වැඩබලන අධ්‍යක්ෂකවරයා මේ පිළිබඳ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජෙනරාල්වරයාත් දැනුවත් කිරීම කටයුතු කරලා තියෙනවා කියලා අපිට දැනගන්න ලැබුණා. ඒ දෙකම මේ ලලිත ගාල්ල දිස්ත්‍රික් වෙළඳහා පාරිභෝගික සේවා අධිකාරියේ කිසියම් ක්‍රියාමාර්ගයකට ඔව් ඇත්තරම මේ දැන් මේ ඔහුන් ගාල්ල දිස්ත්‍රික් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විමර්ශන නිලධාරී ඉඳුනිල් ඇතුළු විමර්ශන නිලධාරීන් කිහිප දෙනෙක් මේ බෙහෙත මේ අතිරේක ආහාරය ඔවුන් මේ සාම්පල් අරගෙන පරීක්ෂා කළා. මේක ප්‍රමිතිය සම්බන්ධව මේක නිවැරදි ලෙස මේ සාම්පල් වල සඳහන් කරපු දෑ නිවැරදි කියලා පිළිබඳ ඔවුන් විමර්ශනයක් ආරම්භ කරනවා. ඒ වගේම මෙහෙම වෙනකොට මේ වෛද්‍යවරයා විසින් නිෂ්පාදනය කරනු ලැබුවේ නව නිපුවේ අතිරේක ආහාරය පිළිබඳ කරාපිටිය රෝහලේ විශේෂඥ වෛද්‍යවරුන් අතර නම් තියෙන තරම් හොඳ ප්‍රතිරෝපයන් හොඟ දැඩි විරෝධයක් තිබෙනවා මේක කරාපිටිය රෝහලේ රෝහල ආඳා ගැනීම සම්බන්ධයෙන්. ඒ වගේම මේ ලලිත් මේ පසුගිය සතියේ වැඩබාර ගැනීම දෙකක් සිද්ධ වුණා. එකක් තමයි ගාල්ල දිස්ත්‍රික් ලේකම් ශාන්ත වීරසිංහ මහත්තයා. ශාන්ත වීරසිංහ මහත්තයා ගාල්ල දිස්ත්‍රික් නව දිස්ත්‍රික් ලේකම්වරයා වශයෙන් වැඩබාර ගන්න ලැබුවා. ඔව් ශාන්ත වීරසිංහ මහත්මයා වැඩබාර ගන්නවා. එතුමාට අනුරේ සභාපතිවරයෙක් මම හිතන්නේ ගාල්ලේ උන්නතයේ වෙනුවෙන් දීර්ඝ කාලයක් සේවය කරන්න එතුමාට ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ගාල්ල නගරයේ සහ ගාල්ල දිස්ත්‍රික්කයේ සංවර්ධනය වෙනුවෙන් එතුමාට සුබපතන ගමන්ම ගාල්ල තරුණ බෞද්ධ සංගමේ සභාපතිවරයා ලෙස පත් වුණා නාමන් ගුණවර්ධන මහත්මයා. ඉක්ුත් සතියේ නාමන් ගුණවර්ධන මහත්මයා ගාල්ල කොටුව තරුණ බෞද්ධ සංගම් ශාලාවේදී තමන්ගේ ධූරයේ වැඩ බාර ගැනීම සිද්ධ වුණා. ඉතින් ශාන්ත වීරසිංහ මහත්මයාට වගේම ගාල්ල දිස්ත්‍රික් ලේකම්තුමාට ඒ වගේම ගාල්ල තරුණ බෞද්ධ සංගමේ නව සභාපතිතුමා නාමන් ගුණවර්ධන මහත්මයාට අපේ රුහුණුපුරේ ඉඳන් මාගම්පුරේ ඉඳන් අපි සුභ ප්‍රාර්ථනා ගෙනෙනවා. ඉක්ුත් සතියේ සිදු වූ බොහෝ කාරණාවන් සම්බන්ධයෙන් අපි බොහෝ තොරතුරු ඔබ වෙතගෙන ආවා. ලබන සතියේත් හමු වෙන අදහසින් අප සමුගන්නවා ලලිත් චාමින්ද සමග මම සමන් කළුආරච්චි.